මම නීතිඥ ශ්‍රීනාත් පෙරේරා මහජන කවුන්සිල් ව්‍යාපාරය වෙනුවෙන් අපි දන්නවා යුද්ධය ඉවර වෙලා අවුරුදු 15ක් පිරෙනවා මේ මැයි 18 වෙනිදාට. රජයේ LLRC වාර්තාවට අනුව LLRC වාර්තාවට අනුව 140,000කට වැඩි පිරිසක් යුද්ධයේ අවසාන අදියරේදී ඝාතනයට ලක් වුණා. ඒ වගේම විශාල පිරිසක් මේ වෙන විටත් අතුරුදහන් වෙලා ඉන්නවා කිසිම තොරතුරක් නැතුව. එවන් තත්ත්වයක් තුළ මුළු උතුරු නැගෙනහිර එක්තරා විදිහකට මළගෙයක් හැටියට තමයි 2009 මැයි මාසයේදී පැවතුනේ. එතකොට ඒක නිසා හැම ගෙදරකටම උතුරු නැගෙනහිර ප්‍රදේශවල හැම පවුලකටම පාහේ යම් කෙනෙක් මිය ගිහිල්ලා අතුරුදහන් වෙච්ච තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද යුද්ධයේ අවසාන අදියරේදී මැරුණේ LTTE භටයෝ නෙමෙයි, වැඩිපුර මැරුණේ සිවිල් වැසියෝ. 140,000 කියන්නේ සිවිල් වැසියෝ. එතකොට ඒ අවසාන අදියරේදී මිය ගිය සහ මුළු යුද්ධේ පුරා මිය ගිය අය වෙනුවෙන් ඔවුන්ට ඔවුන් සිහි කරන්න, ඔවුන් වෙනුවෙන් පහනක් දැල්වන්න, ඔවුන් වෙනුවෙන් මලක් පුදන්න තියෙන අවස්ථාව තමයි මේ මැයි 18 වෙනිදා. එදාට අපි දන්නවා ඒක නිසාම උතුරු නැගෙනහිර ප්‍රදේශවල නොයෙකුත් ස්ථාන මුෂේ මුල්ලිවයිකාල් මුල් කරලා නොයෙකුත් ප්‍රදේශවල නොයෙකුත් ආකාරයේ සැමරුම් සිදු කෙරෙනවා. ඒක නවත්තන්න පාලකයෝ 2010 වසරේ සිටම නොයෙකුත් උත්සාහයන් දැරුවා. කොයිතරම් උත්සාහ දැරුවා වුණත් දෙමළ ජනතාව උතුරු නැගෙනහිර එම තමන්ගේ සැමරීම, තමන්ගේ මියගිය වුන් සැමරීම වෙනුවෙන් කරන ඒ කටයුතු නවත්තන්න බැරි වුණා. ඒක ඒ සැමරීමේ ප්‍රධාන අංගයක් තමයි මේ කංජි කැඳ බෙදීම. මොකද මුල්ලිවයිකල් ගියොත් ඔබ 18 වෙනිදාට ඒ ප්‍රදේශ මුළු මේ ස්ථාන ගණනාවක මේ පරන්තන ඉඳලම ස්ථාන ගණනාවක මේ කැඳ බෙදෙනවා එන ඒ විශාල පිරිසක් වෙනුවෙන්. මේ කැඳ වලින් සංකේතවත් කරන්න මොකද්ද? එම ජනතාව ඒ 2009 අවුරුද්දේ ඒ මැයි මාසයේ සහ ඒ ආසන්න කාලවල ජීවත් වුණේ මේ ලුණු කැඳ පාවිච්චි කරලා බීලා වෙන කිසිම කන්න දෙයක් ඒ මිනිසුන්ට තිබුණේ ආහාරයක් වශයෙන්. ඒක සීකරීමේ ආරම්භයක් හැටියට තමයි මේ ඊයේ මේ සාම්පූර්වල නොයෙක් ප්‍රදේශ මේ පවුල් වල අය එකතු වෙලා තැන් තැන් වල කැඳ බෙදා හරිමින් කංජි බෙදා හරිමින් ඒ සීකරීම තමන්ගේ මියගේ සීහි කරන්න ඒ කටයුතු කළේ. දැන් පොලිසිය කියන හැටියට මේ රටේ මේ අද මේ දේශබන්දු කිටරන්නලස්ගේ පොලිසිය කියන හැටියට ඒක වරදක්. ඒක සෞඛ්‍යමය හේතු හොයාදක්කලා තමයි ඒක වරදක් කියලා පෙන්නුම් කරන්න හදන්නේ. ඒ වුණත් පහුගිය කාල පුරාම අපි දැක්කා තමන්ගේ මියගියයි සිහි කරලා ඒ වෙනුවෙන් පහනක් පත්තු කරන එක, මලක් පුදන එක, මෙවැනි මේ කංජි බෙදීමක් කරන එක ඒක නීති අනුව වරදක් මේ රටේ. වෙන කිසිම තැනක නැති නීතියක් උතුරු නැගෙනහිරදී මේ රටේ පොලිසිය ක්‍රියාත්මක කරනවා. මේ සහෝදරවරුනි මේ වෙන මුකුත් නෙවෙයි, මේ පහුගිය වසර 76ක් පුරා දෙමළ ජනතාවට විරුද්ධව සිංහල පාලකයෝ ගෙන ගිය අයුක්තියේ තත්ත්වය තමයි, අයුක්තියේ නීතිය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. දෙමළ ජනතාවට හිස ඔසවන්න ඔන්න අඩුවන කඳුලක් හෙලන්නවත් ඉඩක් දෙන්නේ නැත්ත් තත්ත්වයක් තමයි තියෙන්නේ. යුද්ධ ඉවර වෙලා දැන් යුද්ධයක් නැති වුණාට අපි දන්නවා සාමයක් නැහැ කියලා. සාමය වෙනුවෙන් තව ගොඩාක් කලිතු දේවල් තියෙනවා. ඒකේ ප්‍රධාන දේ තමයි ඒ යුද්ධයෙන් විපතටපත් ජනතාවගේ, යුද්ධයෙන් බලපෑමටපත් ජනතාවගේ හිත් දිනා ගැනීම. මොකද සාමය ඇති වෙන්නේ කොහෙවත් නෙමෙයි ඉස්ලාම හිත්වල. එතකොට එමෙ ජනතාවගේ හිත් දිනා ගැනීම තමයි ඉතාම වැදගත් දේ. හිත් දිනා ගැනීමේ එක මූලික පියවරක් තමයි එම ජනතාවට තමන්ගේ මියගිය වුන් අතුරුදහන් කළ වුන් සිහි කරලා ඔවුන් වෙනුවෙන් කඳුලක් හලන්න ඉඩ ලබා දීම. මේ රටේ අද දකුණේ පාලකයෝ එවන්නකටවත් ලෑස්ති නැහැ. ඒ තරමට දෙමළ ජනතාව තමන්ගේ මියගිය වුන් සිහි කරනකොට ඔවුන්ගේ ඇඟවල් වෙවුලනවා. ඒ තරමට මේ පාලකයෝ බෙලහීන පාලක පන්තියක් තමයි මේ රටේ තියෙන්නේ. ඒක නිසා අපි මහජන කවුන්සිල් ව්‍යාපාරයේ හැටියට මේ මොහොතේදී මේ වාද සාකච්ඡා මේ ක්ෂණිකව පවත්වන තීරණය කළෙත් දෙමළ ජනතාවට සිදුවලා තියෙන මේ ඓතිහාසික අපරාධයට සහ ඓතිහාසික අසාධාරණයට එරෙහිව දකුණේ අපි හඬ නගනවා, හඬ අවදි කරනවා කියලා පෙන්වන්න. ඒක නිසා ඉදිරියේදී මේ தත්ත්වය මේ විදිහට පැවතුනොත් අපි ඒ විරුද්ධව සටන් කරනවා, ක්‍රියා කරනවා සහ ඒ වගේම මේ தත්ත්වය සමනය කිරීම වෙනුවෙන් කළ හැකි හැම දෙයක්ම අපි කරනවා. ඒ සමනය කිරීම කියලා කියන කාරණේ අපි දහස් කරන්නේ දෙමළ ජනතාවට තමන්ගේ ඓතිහාසිකම වෙනුවෙන් පෙනී ඉන්න. වසර 76ක් පාර කාලයක් පුරා මේ දකුණේ පාලකයන් විසින් අර 48 දී මේ කඳුකර දෙමළ ජනතාවගේ ප්‍රජා අයිතිය නැති කරමින් පටන් ගත්ත වැඩපිළිවෙල ඊට පස්සේ නීති රීති වලින් එහාට ගිහිල්ලා ශාරීරික හිංසනය දක්වා 1958 දී ව්‍යාප්ත වුණා. එතකොට එදා ඉඳලා යුද්ධය අවසාන කාලේ දක්වා කොතරම් නම් පිරිසක් අහිංසක ජන පිරිසක් තමන්ගේ අයිතිය වෙනුවෙන් ලේහලන්නට ඇද්ද?
ඒත් එම ජනතාව ඒ කොතරම්ලේ තමන්ගේ ලේ හැලුවා වුණත් තමන්ගේ ඓතිහාසික උරුමයන් තමන්ගේ ජාතික අයිතිය වෙනුවෙන් කරන අරගලය නවත්තලා නැහැ. ඒ නිසා ඒ අරගලයේ මේ යුද්ධේ පරාදුණයි කියලා ඒ අරගලය නවතින්නේ නැහැ. සහ දකුණේ අපි ඒ ජනතාවගේ සාධාරණ ජාතික අයිතිය වෙනුවෙන් පෙනී ඉන්නවා. එතකොට ඒක නිසා ඒක මේ ඉතාම සරල අහිංසක පියවරක් වන කඳුලක් හෙලන්න, පහනක් පත්තු කරන්න, මලක් පුදන්න, දානයක් දෙන්න තියෙන අයිතිය පවා මේ දකුණේ පාලකයෝ අද එම ජනතාවට අහිමි කරමින් ඉන්නවා. ඒට එරෙහිව නැගී සිටලා එම ජනතාව සමග අත්වැල් බැඳ ගනිමින් ඔවුන් වෙත සහෝදරත්වයේ දෑත් දිගු කරන වැඩපිළිවෙලක තමයි අපි මහජන කවුන්සිල් ව්‍යාපාරය හැටියට නිරත වෙලා ඉන්නේ. ඒක නිසා අපි එම ජනතාවට කියනවා, ඔබ අපි ඔබ තනි කරන්නේ නැහැ මේ දකුණේ පාලකයන්ගේ ක්‍රූර අමානුෂික අසාධාරණ ප්‍රතිපත්ති වලට එරෙහිව, වැඩපිළිවෙලට එරෙහිව අපි ඔබ සමග ඉන්නවා කියන පණිවිඩය තමයි අපි මේ අවස්ථාවේදී එම ජනතාවට දෙන්නේ.